எக்கத்துவே பானைய கோக்கா கோலாய்க்கு அபி ஹமும் ஜாய் அம்மு பாத்தமும் මෙමයි මම මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ කල්තර හොලිකොස් විද්‍යාලයේ. ඊට පස්සේ මම කොහොම හරි මුලින්ම මම මතකයි ග්‍රේඩ් 4 වල මම ටෙනිස් සෙල්ලම් කරන්න තමයි මුලින්ම ගියේ. ඊට පස්සේ එතන ඉඳපු කෝච කෙනෙක් මට කිව්වා මෙයා ටෙනිස් වලට වඩා ක්‍රිකට් වලට දක්ෂයි කියලා. ඉතින් ඊට පස්සේ තාත්තා මට කිව්වා තාත්තරය කෝච කියලා තිබ්බා එයා ටෙනිස් වලට වඩා ක්‍රිකට් වලට දක්ෂයි. ඒක නිසා එයා ක්‍රිකට් වලට දාන්න කියලා. මං ක්‍රිකට් වල දාන්නම් ශිෂ්‍යත්වයට ලකුණු 150කට ඇඩින් ගත්තොත් දානවා කියලා. ඉතින් කොහොම හරි මම ශිෂ්‍යත්වයට 154ක් ගත්තා. ඊට පස්සේ තාත්තා ඔහොම ක්‍රිකට් වල දැම්මා. ඊට පස්සේ මට මතකයි මගේ ගෙදර මම සෙල්ලම් කරගෙන ඉද්දී අයියා කෙනෙක් එක්ක මගේ ධනංජය මගේ අයියා කෙනෙක් එක්ක එයාත් එක්ක මම සෙල්ලම් කරද්දී එයා තාත්තට කිව්වා මෙයා ක්‍රිකට් වල දක්ෂයි. එතකොට එයා ඉස්කෝලේ සෙල්ලම් කරනවා. එයා ක්‍රිකට් වල දක්ෂයි. එයා මාව දාන්න ක්‍රිකට් වලට. ඊට පස්සේ තාත්තා මාව ක්‍රිකට් වල යොමු කරා. ඊට පස්සේ කොහමරි මම ඔහොම ඇකඩමියේ සෙල්ලම් කර කර ඉද්දී කොහමරි ඇකඩමියේ මැච් එකක මම ලකුණු 200ක් ලබා ගත්තා. මම මතක ඉදියට 200ක් මම ලබා ගත්තා. ඊට පස්සේ මාව කොහමරි A18 ඇතුළත් කරා. ඊට පස්සේ ඔහොම සෙල්ලම් කරගෙන යද්දී මම දෙවෙනි අවුරුද්දේ 13 ඒකේ ක්‍රීඩා කරා. ඊට පස්සේ මම කොහමරි 13 ලාස්ට් ඊයේදී ඉස්කෝලේ හොලිකොස් එකේ කැප්ටන් කරා. 13. ඊට පස්සේ ඔහොම සෙල්ලම් කරන් ඉද්දී අන්ඩර් 15 වලදී මම මතකයි මම අන්තිමේදී ලකුණු 200 දශක 2ක් ලබා ගත්තා. ඉතින් එතකොට ඒ අවුරුද්දේ මම බෙස් බැට්ස්මන් වුණා 2016 අන්ඩර් 15. අපේ ඉස්කෝලේ ලොකුම හීනේලා තිබ්බේ ඉස්කෝලට ෆීල්ඩ් එක ගේන එක. අපි ප්‍රැක්ටිස් පටන් ගත්තෙත් ප්‍රැක්ටිස් හැමදේම ඉවර කරන්නේත් මේ ෂීල්ඩ් එක ගැන කතා කර කර. ඉතින් අපේ ලොකු හිණියක් තිබ්බා මේ ෂීල්ඩ් එක ඉස්කෝල කොහමද ගේන්න ඕනි කියලා. ඉතින් අපේ හැමෝගේම ඔළුවේ වැඩ කරේ ඒක. අපේ කැප්ටන්ගේ ඉඳන් අපේ පොඩි එක්කෙනා වෙනකම් අපේ ඔළුවේ වැඩ කරේ. අපේ ඉස්කෝලේ හැමදෙනාගේම ඔළුවේ වැඩ කරේ කොහොම හරි අවුරුදු 12ක් ගේන බැරිත් මේ ෂීල්ඩ් එක කොහොම හරි ඉස්කෝලට ගේන්න ඕනි කියලා. ඉතින් ඊට පස්සේ ඒකට හැමෝම කැප වුණා, මහන්සි වුණා. උදේ ඉඳන් මහන්සි වෙලා කොහොම හරි හවස් වෙනකම් ප්‍රැක්ටිස් කරලා කොහොම හරි අපි ස්ටඩිස් උත්තේ හොඳට කරගෙන සොයලාගේ උදව්වෙන් ඔක්කොම හොඳට කරලා ඉතින් අපේ වික් මැච් එක වෙනවා. අපි හොඳට ආවා. ඊට පස්සේ අපේ දැන් වික් මැච් එක පටන් ගත්තා අපේ. ඉතින් ඊට පස්සේ අපිට ඒ කාලේ තමයි මම හිතන්නේ අපේ ටීම් එකේ තිබිච්ච හොඳම කාලේ, හොඳම සතිය. ඉතින් කොහොම හරි හොම දිගට යද්දී කොහොම හරි මට මතකයි වික් මැච් එකේ පළවෙනි දවසත් ඉවර වුණා. දෙවෙනි දවසත් ඔහොම ගේල යද්දී තුන්වෙනි දවසේදී අපිට දැන් ගොඩක් තීරණාත්මකයි. මොකද අපි මෙච්චර කාල බලාපොරොත්තු වෙච්ච මේ ෂීල්ඩ් එක අපිට ගේන්න ඕන අද දවස් විතරයි අපිට තියෙන්නේ. අපිට ඉතින් ලොකු අභියෝගයක් තිබ්බා ඒක ජය ගන්න. ඉතින් අපි කොහොම හරි අපි ඒක ජය ගත්තා. අවුරුදු 12කින් ගේන්න වෙරිච්ච ෂීල්ඩ් එක අපි කොහොම හරි අපි මේක අපි ඉස්කෝලේ ගෙනාවා. ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන. මට ගොඩක් සතුටුයි. තවත් මම ඒ තරගයේ ලකුණු 62ක් ලබා ගත්තා. ප්‍රෙෂර් සිටුේෂන් එක වැට් කළා මේ ඒ ලකුණු ලබාගෙන කොහොම හරි ඒ තරගයේ හොඳම පිටිකරුවා වුණා. අපේ වන්ඩේකෙත් මම බෙස් බැට්ස්මන් වුණා. ඒ ගැනත් මට සතුටුයි. ඉතින් ස්කූල් සීසන් එක ගැන කිව්වොත් අපි 2-day රනර්ස් අප් වුණා. අන්තිම ෆයිනල් එකේදී ජෝසප්ට පැරදුනා, වෙස්ටින්ග්ස් පරාදුනා. අපි ස්කූල් සීසන් එක ගත්තම කොහොම හරි මට මතකයි ස්කූල් සීසන් එකේ අපි 2-day රනර්ස් අප් වුණා. ඒකෙදි මම සෙමි ෆයිනල් එකේ නාලන්දේට එරෙහිව ලකුණු 155ක් ලබා ගත්තා. ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන. කොහොම හරි වන්ඩේ ටෝර්නමෙන්ට් එකේ අපි චැම්පියන්ස් වුණා ඒ ගාල රිච්මන් විද්‍යාලයට එරෙහිව. ඉතින් ඒ දෙක අපි ගොඩක් සතුටු වෙන කරුණු ඉස්කෝලේ. මොකද අපි ගිය ඊට කලින් අවුරුද්දෙත් ඕල් අයිලන්ඩ් බෙස්ට් ටීම් වෙලා තිබුණේ. ගොඩක් දුරට මේ අවුරුද්දෙත් අපි බෙස්ට් ටීම්. ඒ ගැන ගොඩක් සතුටුයි. මොකද අපේ කෝචස්ලා මහන්සි විදියට අපිට ඒක කොහොම හරි ළඟා කරගන්න පුළුවන් වුණ එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් තව කිව්වොත් මම ලකුණු 730ක් ලබා ගත්තා සීසන් එකේ ඉවර වෙද්දී. 100 ඒවා 2යි, 50 ඒවා 6යි. ඉතින් ඔහොම තමයි සීසන් එක ගෙවුනේ.
අන්න 16 එක වෙන මතකයි ශ්‍රී ලංකා අන්න 16 අපි ශ්‍රී ලංකරේ එංගලන්ත ටීම් එකත් එක්ක ශ්‍රී ලංකාවේ තිබ්බේ ලංකාවේ ඉතින් අපි ශ්‍රී ලංකරා කොමාරි පළවෙනි මැච් තුනම දින්නා මැච් පහක් තිබ්බා මන්ද මැච් පහෙන් අපි තුනක් දිනුම් ඊට පස්සේ මම කොමාරි ඒ තරඟාවලියේ දකුණු අතට ආවා ඊට පස්සේ ඔහොම මම අන්න 19 ට්‍රයල්ස් වලට ගියා ඉතින් ඔහොම ශ්‍රී ලංකරද්දී ගොඩක් අත්දැකීම් ආවා මොකද ඒගොල්ලොත් එක්ක ශ්‍රී ලංකා අන්න 19 බේස් ලත් එක හොටෙල්ස් හරිද්දී ඒගොල්ලොත් එක්ක කාර් එකද ගියා ඒගොල්ලොත් එක්ක ප්‍රැක්ටිස් කරද්දී ඒ කෝචස් ලත් එක්ක ප්‍රැක්ටිස් කරද්දී ගොඩක් ලොකු අත්දැකීම් තිබ්බා ඉතින් ඒගොල්ලෝ කියලා දුන්න දේවල් ඒවා ස්කෝල්ට අරන් ඇවිල්ලා මගේ ක්‍රිකට් ජීවිතය හදාගන්න මම ඒවා ගොඩක් ප්‍රයෝජනයට ගත්තා. ඉතින් ඒක ලොකු උදව්වක් වුණා මොකද අන්ඩර් 19 එකේ කියලා දෙන දේවල් ස්කෝලේ දැනට ගෙනාවට පස්සේ මට ඒගොල්ලන්ටත් කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්කෝලේ ප්ලේස් රටත් වුණත් හැම දෙනාටම වුණත් කියලා දෙන්න පුළුවන්. ඒක ලොකු මේ මට ඒක ලොකු උදව්වක් වුණා අන්ඩර් 19 ස්කොඩ් එකක ඉඳලා. ඒ කියන්නේ මට ඒ ලබාගත් අත්දැකීම ලොකු අත්දැකීමක් වුණා මේ උදව්වක් වුණා මේ ඉස්සරහට. මට තව අන්ඩර් 19 සීසන් එකක් තියෙනවා ඉස්කෝලේ සෙල්ලම් කරන්න. මට පුළුවන් උපරිමයෙන් සෙල්ලම් කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් ඒ හොඳටම සෙල්ලම් කරලා ඉස්කෝලේ ශීල්ඩ් අපි ගාව තියෙනවා. ඒ ශීල්ඩයත් අපි ගාව තියාගන්න විදිහට සෙල්ලම් කරලා ඉස්සරහට හැදෙන්න තියෙන මල්ලිලා ටිකට දේවල් කියලා දීලා කොහොමද සෙල්ලම් කරන්න කියලා. ඉතින් ඒ ටික කොමාරි ඒ ටික හොඳට කරලා ඉස්කෝල් සීසන් එකක් හොඳට කරලා අන්ඩර් 19 වර්ල්ඩ් කප් එකක් තියෙනවා 2020. ඒකට සෙල්ලම් කරන්න තමයි බලාපොරොත්තු පොඩි කාලේ ඉඳන් ඒක මං ආසාවෙන් ඉන්නේ එතන සෙල්ලම් කරන්න. එතනට කොහමද යන්න ඕනේ? එතනට යන්න තියෙන මට කරන්න තියෙන මං හැමදේම කරනවා. මට පුළුවන් හැමදේම උපරිමෙන් මම මහන්සි වෙනවා. ඊට පස්සේ කොමාරි හොඳ ප්‍රීමියර් සීසන් එකක් ගහලා කොමාරි ශ්‍රී ලංකා ටීම් එකට යන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. කොමාරි එතනට ගිහිල්ලත් හොඳ දක්ෂතාවතරට එන්න තමයි බලාපොරොත්තු. කුමාර සංගක්කාර ආදරයෙන් හිතහිනේ iPhone ඇත්ලටික් හුසෙන් බෝල් සම්බෝල් චිත්‍ර දිනේෂ් කුමාර් ස්ටාවරිය සේන්දෙන් සෙමි ෆයිනල් එකේ 155ක් ගැව්වා නාලන්දට ලෝඩ්ස් පිට්මන් සමිඳුරසාන් මහේර ජයවර්ධන කුමාර් සංග මනීෂ රූපසිං ලහිරු දඹවිට කල්ලවේ නිසල තීස සුවාරිස් නිසග එක් දින වැඩිම ලකුණු පන්ඩිස් වෙස් අසල්ලාන කුමාර දරු දෙරොන් පී පැත්තිසල්ල වරක් වෙලාන්න මට ස්තුති කරන්න ඕනේ මුලින්ම මගේ අම්මලා තාත්තලායි. ඒ දෙන්න තමයි මාව හැම වෙලාවෙකම වැටෙන වෙලාවේ ඔය සිලෙක්ෂන් එහෙම ගිහිල්ලාම වැටිච්ච දැන් ගොඩක් තිබුණා. ඉතින් ඒ වෙලාවේ අම්මයි තාත්තයි තමයි ඉතින් ඔක් සෙල්ලමක් ගණන් ගන්න එපා. ඔම ඉස්සරහට යන්න. ඔක් සෙල්ලම කරන්න. කොහොම වුණත් දිනුම් පෙරදුම බාර ගන්න. සතුටින් බාර ගන්න. මම මුලින්ම මට මුලින්ම ස්තුති කරන්න ඕනේ හොලි ක්‍රොස් එකට. හොලි ක්‍රොස් එකේ ඉඳපු සෙල්ලට චන්දි මාල්ස, නෙවිල්ස, ඒ වගේම ඩාබරේස. එතකොට නීල්ස මට ගොඩක් උදව් කරා එතනට යන්න. ඉතින් තව ගත්තම දැන් මම ඉන්නේ ස්කෝලේ දිනේෂ් කුමාර් සිංහ සර් මං හිතන්නේ ලංකාවේ කෝචස් ලගෙන් මං හිතන්නේ උඩම තැනක ඉන්න කෝච කෙනෙක්. ඉතින් ඒ සර් මට ගොඩක් දේවල් කියලා දුන්නා. ගොඩක් උදව් කරා මට ස්කෝලේ එන්න. ඒ වගේම ස්කෝලේ හැම දෙයකින්ම මට උදව් කරලා එයා තමයි මට හැම වෙලාවෙම ළඟින් ඉන්නේ. තොර දිල් ශාන්ස, ලසිත් සර්, නඩාල් සර් ගොඩක් මට උදව් කරා. අපේ ට්‍රේනර්ස්ලා ෆිසියෝස්ලා ඔක්කොම මට ගොඩක් උදව් කරා. ඒගොල්ලෝ මාව කොයි වෙලාවකවත් වැටෙන්න දුන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ඉස්සරහට යන මට ගොඩක් උදව් කරා. දැනුත් ඒගොල්ලෝ මාත් එක්ක ඉන්නවා. විශේෂයෙන් මගේ නායකයාගේ ඉඳන් හැමෝටම මගේ මෙච්චර කල් ක්‍රිකට් ගහපු හැම යාළුවෙක්ටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒගොල්ලෝ නිසා තමයි මං මේ හරි මේ තැනක ඉන්නේ. ඒගොල්ලෝ ගොඩක් අය මාත් එක්ක හොඳින් කතා බහ කරනවා. මචං ගණන් ගන්න එපා ඔහොම තමයි. ඉතින් එහෙම කියලා ගොඩක් උඩින් තියෙනවා මාව. මගේ හැම යාළුවටමත් මගේ ස්කෝලේ හැම ගුරුවරයෙක්ටම මම ස්තුති කරන්න ඕනේ. ඒ වගේම මම මෙච්චර දුරගෙන ආපු අම්මයි තාත්තලාත් මේ හැමදේම කියලා දුන්න මගේ මේ මාගේ මෙච්චර පාසල් ක්‍රිකට් ජීවිතේ කෝචස්ලටත් මම ස්තුති කරනවා. නම් කියන්න අමතක වෙච්ච හැමෝටමත් මම ස්තුති කරන්න කැමතියි. ඒ වගේම කොමාරි මාව ඒ ඉදිරියටත් බලාගන්න කියලා මම ඉල්ලනවා.
එකතු වෙන්න ජය පතන්න. ලෝක කොසලාන තරගාවලියේ සටන් වදින අපේ සිංහයින්ට තවත් ඉදිරියට යන්න. අපිට ඕනේ එකතු වේ පානය කොකා කොලා එක. අපි හැමෝම ජයම පතමු.